සියලම මහිමය ගෞර ව්‍යත්‍රේක දෙබඳුන් හට දෙමින් හිමිදිරි භාාවනාවට. අපි හැමෝටම පාහේ අනාගතයේ පිළිබඳව සිහින තිබෙනවා. දැක්ම කියලකයන් හෙට දවස අනාගතයේ ජීවිත අරමුණු මුදුන් පමුණුවාලන්නට ජයග්‍රාහි මංපෙත්වලට පැමිණෙනට මූලිකවෙන්නාව සිහින. සි බවටම සීමාවෙන්ට පුළුවන්. හුදු සිහිනයක් බවටම පත්වෙන්න පුළුවන් ඒ සම්බාන්ධයෙන්. අප ක්‍රියාකාරිවෙන්ටයන්නේ නැත්නම්. විශේසයෙන්ම ඒ ක්‍රියාකාරි වීම තුළ අපේ හැසිරීම චර්යාව චර්ත ගුණාංග තීරණාත්මක සාධක වෙන්නට යනවා ඒ සිහින යථාර්ථයක් කරගන්නට ඒහා සමාන කියමන කොත්තිබෙනවා. අනාගත දැක්ම යථාර්ථය වේ කියලා. ඇමෙරිකානුවන් නම් එක් දාස්නවසි හැටේ සැත්තැම්බර් මාසි විසිහායමින්ද තමයි මේ සංකල්පය ඔවුගේ ජීවිතවට වඩාත් පැළපදියම් වෙන්නේ ජනාධිපතිවරණ සමය ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙ. අතර රූපවායන සංවාදයක්. කැවරා ඉදිරිපිට අපේක්ෂකයන් දෙදෙන සිටිනවා. එක්කනෙ ජෝන් කනඩි. අනිත් කියෙන රිචඩ් ඩික්සන්, ජෝන් කෙනඩි හරීම නිශ්ෂලවසිටනවා. හැබැයි මේ සංවාදය පටන්ගත වෙලාවෙ දලා රිචඩ් ඩික්සන් හොඳ ට ෝම කලබල පාටක් පෙන්ඩන්නේ. අනාහල්ගත දැක්ම සම්බාධයෙන් කෙනෙඩි වඩා ශක්තිපත් නායකික් වනු ඇති කියලා, මේක බලාගෙන හිටපු ඇමරිකානුවන් තීරණය කරනවා. ඒ ඇසුරුන විදිය පතිචාර දක්කො විදිිය එ නිශ්ල ගතය කලබල නොවී හිටපු විදිිය ති අභියෝග මැත්්දේ විශාල බැරරුම් කාරණා මැද්දේ කලබල නොවී නිශ්ශල වෙන්න කෙන තමන් සැබෑ නායකය. අන බලන් තිබ මේ කාරණාව ප්‍රචේදත වුණ. මේහා සමාන සිදවීමක් ශුදලේවිල්ල තුළ අපටදකින පුළුවන්. බෝට්ටුවින් ගබං කරන අවස්ථාව. කුණුවට කැවිල්ල. ෝ්ටුවට තර්ජනය කරන. ඔන්න දැන් පෙරල්ලනවා ඔන්න දැන් අනිපත්ත ගහන්ඩයන්නේ මගින් සෙල්ලන් කරන්න බෑ මගෙන්න්නම් බිරිලන්ඩ බෑ මේ කුණාටුව මෙහෙම සැරදානෝ. මේ මැන්්දේ තෙරපුුණ අර ගෝලිෝටික හොඳටෝම හෙම්බත්වෙලා බය වෙලා බයන් විිරාන්ත වෙලා කිසිම ඇදෙහිල්ලක්නෑ. උතටම කලබල වෙලා. ඒසස්වාහන්සට කිහිල්ලලා හරදර කරනු ආචාරීණී ආචාරයණී. අපි විනාශමෙන්ට යනවා. ඔබහන්සිට තේරෙන්නේ දැන නිනැන්ද. බලන්න. මේ සැරකරන විදිිය කුණාටුව. බයකරන විදිිය. මර්ර බයින් මේ ගොල්ලොම් ක්‍රියා කරනවා. න තේශ ස්වාන්සිකු මද කිවේ. උන්වහන්සේ කලබල වනේ නෑ ගෝලයන්ට සැර වුණෙත් නෑ උන්වහන්සේ අවදිවී. අර කුණනාාටුවදිහා බොහෝම නිශ්ෂල මනසිකින් බලලා නිශ්්‍යල බෙව කියල කිවවා. ඒ සැනිින්ම ඔක්කුම කී කරුණා. බලන් අපේ ජීවිිතවලට ස්වාමිනාහන්සේ දෙන පනිවිඩේ. අප වටකර මේ ගමන තුළ, ොන තත්යක් ඇතිව වුණාත් කිසි දේකර කරතරවෙන්් එපා කනසල්ලුුවෙන් එපා. මොකද ඒකින් කිසිම හොඳක් වෙන්ට යනි නෑ. තියෙන හොඳ තියෙන යහපද්දේ නැතිකරගන්නක් විතරයි වෙන්න. එක පේතුු ස් පස්වැනි පරිචිද හත්වනි පදී තප දකිනවා කිසිසුව ගැන කනගාඩුුවෙන්ඩ එපා ස්වා විනාසප ගැන සලකනවා. හැම දෙයක්ම් උන්වහන්සේ පාලනය කරයි. ඔබට අයහපතක් වෙන්නෙ නෑ මෙයාදි තේරුම් ගෙනද පනිවිඩිය. එහෙමන ජෝන් කෙනඩී වගේ. ටත් වඩා පේ නියමවානන් ඒසස්වාහන්සේ උන්වහන්සගේ පරමාදර්ශය, ඒ කුණාටු මැද්දේ නික්්ලව සිට කුණාටුට මුහුණ දුන්න විදිිය, කුණනාාටුව නිසලකරභවිදිිය අදාපේ්ජිවිතේ අරගල ප්‍රශ්න ඕනවාතාවනය තුළදී. භාවිතාව මෙ අයි. මේක හරියට ක්‍රියාත්මක වෙනවනම් සම්භාවිතාව ඉහලයි. එහෙමනම් අනාගතක දැක්ම යථාර්ථයක් වෙනවාන් ඕනුමානයි.